විශේෂයෙන්ම අද මේ මාධ්‍ය හමුව පවත්වන්නේ කොළඹ සුපුරුදු ස්ථානයක නෙවෙයි. අද මේ ගාල්ල පොලිස් අධිකාරී කාර්යාලයේ තමයි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. විශේෂයෙන්ම මෙම ස්ථානයේ මේ මාධ්‍ය හමුව පවත්වන්නට හේතු වුණේ අද දින ගාල්ලට පැමිණියා වැඩ බලන පොලිස්පති දේශබන්ත වෙන කොණ්ඩමැතිතුමා. ඒ ආවේ විශේෂ කාරණයක් සඳහා. ඒ තමයි නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාෂය මගින් දේපළ රාශියක් අත්අඩංගුවට ගත්තා මේ මද්‍රව්‍ය ජාවාරම හරහා නීති විරෝධී ලෙස උපයාගත් දේපළ ජාවාරම් කරුවන් දෙදෙනෙකු විසින්. මෙහි මුල් ස්ථානය වුණේ හික්කඩුව. හික්කඩුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන තට්ටු දෙකක ගොඩනැගිල්ලක් මුලින්ම අත්අඩංගුවට බාරයට ගත්තා දේපළ නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ටාෂය මගින් මේ වන විට මේ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවලා තියෙනවා. ඒ වගේම ඊළඟට අපි මේ පොලිස්පතිතුමාත් නිරීක්ෂණය කරා මේ ස්ථානය ගාල්ල නගරයේ මහමෝදර ප්‍රදේශයේ පවත්වාගෙන ගියපු සංචාරක නිවාස විලා දෙකක් අත්අඩංගුවට ගත්තා. මේ ඉදිරියේදී මේ සම්බන්ධ විමර්ශන පවත්වලා කටයුතු කරන මේ ජාවාරම් කරුවන් විසින් මද්දව ජාවාරම් කරුවන් විසින් ස්වාගතු දේපල කියන බවට තමයි අපි සැක කරන්නේ. මොකද ඔවුන්ගේ ප්‍රකට ආදායම, ඒ කියන්නේ ඔවුන්ගේ ආදායමෙන් මේවා සිදු කර බව, මේවා ඉදි කර බව ඔවුන්ට උපකරන්ට බැරි වුණා. ඒ වගේම තමයි හීනටිගල ප්‍රදේශයේ කියන හබරාදෝ හීනටිගල ප්‍රදේශයේ තියෙන නිවාසයකුත් අද දවසේ පවර ගැනීමක් සිදු කරනු ලැබුවා. මේ ස්ථානයේ පොලිස් ආරක්ෂාව මේ වෙනුවට යොදවලා තියෙනවා. ඒ අනුව අද දවස තුල විශේෂයෙන්ම ඒ වගේම තවත් ගාල්ල වරායට ගිහිල්ලා ගාල්ල වරායේ තිබුණු බහුදින යාත්‍රාවක් පවරගත්තා. ඒ බහුදින යාත්‍රාවත් මේ සැකකරුවන් විසින් මේ ජාවාරම්කරුවන් විසින් ඔවුන්ගේ මද්ද්‍රව්‍ය සමහර විට ප්‍රවාහණය සඳහා යොදාගත්ත වෙන්නට පුළුවන්. ඒ වගේ මේ ජාවාරම හරහා උපයාගත්තු දේපළ බවට පොලිසිය විසින් සැක කරනු ලබනවා. ඒ අනුව බහුදින යාත්‍රාවක් ඒ වගේම KDH වෑන් රථයක්, ඒ වගේම CHR වර්ගයේ කාර් රථයක්, ඒ වගේම වැගන්ආර් වර්ගයේ කාර් රථයක් කියන මේ වාහන හතරක් අත්අඩංගුවට ගත්තා. ඒ අනුව රුපියල් ලක්ෂ 347ක වෙළඳපොළ වටිනාකමක් තියෙන ප්‍රමාණයක වාහන අද වත්කම් විමර්ශන කොට්ටාෂය මගින් බාරයට ගත්තා. මේ වෙළඳපොළ වටිනාකම තියෙන මෙහි තක්සේරු වටිනාකම තවම ලබාගෙන නැහැ. නමුත් මේ වෙළඳපොළ වටිනාකම තමයි අපි සඳහන් කරන්නේ. ඒ වගේම තමයි 153ක රත්රම් භාණ්ඩ පොලිසිය බාරයට ගත්තා. ඒ වගේම දේපළ රුපියල් 940ක මේ නිවාසවල වටිනාකම රුපියල් 940ක් වුණා. විශේෂයෙන් මේ සම්බන්ධ මධ්‍යස්ථානය සහ මේ සංචාරක නිවාස දෙක. ඒ අනුව අද දවස තුල අත්අඩංගුවට අරගෙන තියෙනවා 113,40ක වෙළඳපොළ වටිනාකමක් තිබෙන මේ දේපළ. නමුත් අපි රජයේ තක්සේරුවට අවශ්‍ය අවස්ථාවක් එදා වුණාට පසු අපි රජයේ තක්සේරුවක් සඳහා යොමු කරනවා. නමුත් මේ අපි දැනට ඉදිරිපත් කරන්නේ මේවායේ අපිට පෙනෙන්නට තිබෙන වෙළඳපොළ වටිනාකම. මේ අනුව පසුගිය කාල සීමාව තුළ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාෂය මගින් සම්පූර්ණයෙන්ම වාහන 114,27ක, ඒ කියන්නේ මේ යුක්තිය කියන මෙහෙයුම ආරම්භ වුණාට පසුව 114,27ක වාහන අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒ වගේම 111,511ක වෙනත් නිවාස දේපළ මේ සම්බාන මධ්‍යස්ථාන වගේ දේවල් ඉඩම් අත්අඩංගුවට අරගෙන තියෙනවා, බාරයට අරගෙන තියෙනවා. ඒ අනුව 102,938ක වාහන සහ දේපළ බාරයට ගෙන තියෙනවා. දැන් අද දවසෙත් මේ අත්අඩංගුවට ගත්තු දේපළ විශේෂයෙන්ම දැනට විදේශගතව සිටින සැකකරුවන් දෙදෙනෙකුගේ මොවුන් සහෝදරයන් බවට තමයි සැලකෙන්නේ. ඔවුන් විසින් මේ ප්‍රදේශයේ මද්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙමින් උපයාගත්තු දේපළ බවට තමයි සැක කරනු ලබන්නේ. මේ එක් සැකකරුවෙකුගේ, මොකද මෙවුන් මේ දේපළ ගන්නේ මිලදී ගන්න වෙන අයගේ නම් වලට. නමුත් ඒ නම් තිබෙන අයත් ඒ අයිතිකරුවන්ටත් ඔවුන් කුමන ආකාරයෙන් මුදල් උපයලාද මේ දේපළ ඉදිකරේ නැත්නම් ඒවා මිලදී ගත්තේ කියන එක ඔවුන්ට ඔප්පු කිරීමට හැකියාවක් නැතිකම නිසා තමයි අපි මේ අත්අඩංගුවට ගන්නෙ. මේ කාරණය සම්බන්ධයෙන් දැනට විදේශගතව සිටින ඒ සැකකරුගේ බිරිඳගේ සහෝදරියත් මේ වන විට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. මොකද ඇයගේ නමට මේ දේපළ තිබීම නිසා යමම් දේපළ. ඉතින් මේ ආකාරයට අපි නොකඩවා මේ වැටලීම් නොකඩවා සිදු කරනු ලබනවා. දැන් අද දවසෙත් යුක්තිය මෙහෙම මගින්
මුළු වැටලීම් 1864ක් සිදු කරා සැකකරුවන් 1565 දෙනෙක් මුළු වැටලීම් 1864යි සැකකරුවන් 1865 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා මේ අතරතුර සැකකාරයන් ඉන්නවා 55 දෙනෙක් විශේෂයෙන් මේ අත්අඩංගුවට ගත්තු සැකකරුවන්ගෙන් රඳවා ගැනීමේ නියෝග ලබා ගත්ත 145 දෙනෙකුට ඒ වගේම වත්කම් විමර්ශන සඳහා යොමු කරලා තියෙනවා අපි වත්කම් විමර්ශනය කරන්න බලාපොරොත්තු වෙනවා මේ සැකකරුවන්ගේ 40 දෙනෙක් ඒ වගේම පුනරුත්ථාපනයට යොමු කරන්න යෝජිතව ඉන්නවා 134 දෙනෙක් ඒ වගේම මේ මේ ඊයේ දිනේදී ගත වූ පැය 24 තුර සිදු කරන ලද වැටලීම් වලින් හෙරොයින් ග්‍රෑම් 613ක් ඒ වගේම අයිස් ග්‍රෑම් 746ක් ගංජා පැල මේ විශේෂයෙන් මේ තොරතුරු ලැබෙන මේ ගංජා වගාව සම්බන්ධයෙන් වගා කරන ප්‍රදේශවල මේ ගංජා හේන් වැටලීම තුළින් ගංජා වගාවන් වල තිබුණු ඒ ගස් විනාශ කරලා තිනවා 272,000කට වැඩි සංඛ්‍යාවක් ඒ වගේම ගංජා අත්අඩංගුවටපත් වෙලා තිනවා කිලෝග්‍රෑම් 16කට වැඩි ප්‍රමාණයක් ඒ කියන්නේ භාවිතයක ගණන ගංජා ඒ වගේම විවිධ පෙති වර්ග මත් පෙති වර්ග මේ මද්දබු වෙනුවට භාවිතා කරන පෙති වර්ග 3142ක් ඊයේ දිනේදී අත්අඩංගුවට ගෙන තිනවා ඒ වගේ වෙනත් මද්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1.5ක් පමණ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිනවා ඊයේ දවස තුල සිදු කරන ලද මෙහෙයුම් මගින් ඒ වගේම මෙතෙක් ඒ කියන්නේ 17 වන දින සිට අපි 17 වන දින තමයි මේ යුක්තිය කියන මෙහෙයුම ආරම්භ කරනු ලැබුවේ මේ ආරම්භ කිරීම තුල මේ දවස් ඒ කියන්නේ 17 වන දින සිට 21 වන දින දක්වා වූ කාල සීමාව තුල අත්අඩංගුවටගෙන තියෙනවා හෙරොයින් ග්‍රෑම් කිලෝග්‍රෑම් 7 හමාරකට වැඩි ප්‍රමාණයක් ඒ වගේම අයිස් කිලෝග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් ඒ වගේම ගංජා පැල විනාශ කරලා තියෙනවා 2,270,000කට වැඩි ප්‍රමාණයක් ඒ වගේම සමාවෙන්න ගංජා කිලෝ 227ක් අත්අඩංගුවට අරගෙන තියෙනවා ගංජා පැල 5,46,000කට වැඩි සංඛ්‍යාවක් විනාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි වෙනත් වැටලීම් වලින් කිලෝග්‍රෑම් 15කට වඩා වෙනත් මද්ද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන තියෙනවා. මත් පෙති වර්ග 44,200කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. මුළු වැටලීම් සංඛ්‍යාව 10,553ක් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ අත්අඩංගුවට ගත්ත සැකකරුවෝ 10,048 දෙනෙක්. මෙයින් සැකකාරයන් 408 දෙනෙක් ඉන්නවා. ඒ වගේම රඳවා ගැනීමේ නියෝග ලබා ගත්ත 517 දෙනෙකුට වත්කම් විමර්ශන ආරම්භ කළ තියෙනවා 106 දෙනෙක්. ඒ වගේම පුනරුත්ථාපන සඳහා යොමු කරන්නට යෝජනා කළා ඒ සඳහා කටයුතු කළ තියෙනවා 886 දෙනෙක්. නමුත් මේ පුනරුත්ථාපනයට යොමු කිරීමේදී විශේෂයෙන්ම ගරු අධිකරණයට ඉදිරිපත් කළ ගරු අධිකරණයේ නියෝග සහ උපදෙස් 90 තමයි කටයුතු කරන්නේ. නමුත් පොලිසිය වශයෙන් අපි මේ ඇබ්බැහි වූවන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම තමයි අරමුණ. විශේෂයෙන්ම දැන් අද දවසේ මා සමග ඉන්නවා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්‍රී ගීතල් මහත්මිය මාත් සමග අද මේ මාධ්‍ය හමුවට සහභාගී වෙනවා. ඒ වගේම එහි නියෝජ්‍ය අධ්‍යක්ෂතුමත් මාත් එක්ක සහභාගී වෙන මේ මාධ්‍ය හමුවට අද ගාල්ලේදී විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි මේ යම්කිසි ආකාරයකට යම්කිසි පුද්ගලයෙක් නීති විරෝධී ලෙස ජාවාරම් වල යෙදෙනවා නම් ජාවාරම් කරනවා නම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මොකද මුදල් විශුද්ධිකරණ පනතයට දේතම් පසුගිය කාල සීමාව තුලත් මෙම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශය මගින් විශාල වශයෙන් වැටලීම් සිදු කරා, විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීම සිදු කරා. මේ ජාවාරම් පමණක් නෙවෙයි, මද්ද්‍රව්‍ය ජාවාරම් පමණක් නෙවෙයි, විෂ මද්ද්‍රව්‍ය ජාවාරම් පමණක් නෙවෙයි, මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැටෙන සියලුම චෝදනාවන් වලට යටත් වන විමර්ශන සම්බන්ධයෙන් කටයුතු කළා. විවිධ පවරා ගැනීම්, රජයට පවරා ගැනීම් සිදු කරලා තියෙනවා. මොකද අධිකරණයට ඉදිරිපත් කළා, අධිකරණ නියෝග මත తాවකාලිකව තහනම් කළා. විමර්ශන අවසන් වුණාට පස්සේ රජයට පවරා ගැනීම් කරනවා. නමුත් යම් කිසි ආකාරයකට ඒවා නිවැරදි බව තහවුරු කරගන්න පුළුවන් නම් ඒ සැකකරුවන්ට ඒවා මුදාහැරීම සිදු කරනවා. නමුත් මේ අපිට පැහැදිලි මේ විමර්ශන වලදී බැලු බැල්මට අනාවරණය වෙන කරුණු තමයි මේ වත්කම් වල අයිතිකාරත්වය කිසි ආකාරයකට ඔප්පු කරගන්නට උන්ට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා අපි සියලු දෙනාටම අපි කියන්නේ මේ ජාවාරම් වල යෙදෙන අයට ඔබ නීති විරෝධී ලෙස මෙවැනි ජාවාරම් කළා තවදුරටත් මුදල් උපයන්නට කටයුතු කරන්න එපා. විශේෂයෙන්ම ඒ උපයන්න දේපළ ඔබට තහවුරු කරගන්නට බැරි නම් ඒවා අනිවාර්යයෙන්ම රාජසන්ත කිරීම සඳහා පවතින නීති යටතේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මේ සීලම සැකකරුවන් අධිකරණ හමුදිරි ඉදිරිපත් කළා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවා. මේ විශේෂයෙන් මේ මෙහෙයුම තුළ දැන් උදෑසන බම්බලිපිටිය පොලිස් ස්ථානයේදීත් යතුරුපැදි 19ක්
අත්අඩංගු කොටගෙන ඉදිරිපත් කරා. විශේෂයෙන් මෙහිම අතරතුර යුක්තිය මෙහිම සිදුවන අතරතුර ලැබුණු තොරතුරක් අනුව බම්බලපිටිය පොලිස් ස්ථාපතිවරයා යම් කිසි සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. මේ මෙහිමේදී මොකද නිලධාරීන් සම්පූර්ණ පොලිසියේ නිලධාරීන් මේ වෙනුවෙන් තමයි මේ කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඔහුට වැඩි කණ්ඩායම් කීපයක්ම යොදවලා මේ සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කිරීමේ හැකියාව තිබුණා. ඒ නිසා ඔහු විසින් නිලධාරීන් කණ්ඩායම් රාශියක් යොදවලා ඒ වගේම කොළඹ දකුණ කොට්ටාෂයේ අපරාධ විමර්ශන අංශය යොදවලා මේ යතුරුපැදි සෙවීමට කටයුතු කරා. අවසානයේදී දින කීපයක් තුළ මේ සැකකරු විසින් සොරා ගන්නා ලද සොරකම් කරන ලද යතුරුපැදි 19ක් වමන සොයා ගැනීමට හැකියාව ලැබුණා. අපි ඔහු රඳවා ගැනීම නියෝගයක් ලබාගෙන තවදුරටත් පරීක්ෂා කරනවා. මොකද මද්‍රව්‍ය සම්බන්ධව මද්‍රව්‍ය ජාවාරමේ දෙන පුද්ගලයක්ද නැත්නම් මද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක්ද එහෙම නැත්නම් මංකොල්ල කෑම වලට සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්ද මේ යතුරුපැදි අරගෙන ඔහු මොනවද කරන්නේ? ඒ වගේම යම් යම් මොහු ඒවා වෙළඳාම් කරලා තියෙනවද නැත්නම් යම් යම් අපරාධ කරුන්ට මේවා විකුණලා තියෙනවද කුමක්ද කියන කාරණේ සොයාගන්නට විමර්ශන කටයුතු පවත්වනවා. ඒ නිසා මේ රටේ නීති හා සාමය ආරක්ෂා කරන්නටත් ඒ වගේම නීති විරෝධී පුද්ගලයන්ට එරෙහිව කටයුතු කරන්නත් සංවිධානාත්මක අපරාධ මර්ධනය කරන්නටත් ඒ වගේම මේ නීති විරෝධී විෂමද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මද්‍රව්‍ය ජාලය බිඳ දමන්නටත් ඒ සඳහා හානි කරන්නටත් ඔවුන් උපයාගත් උදේපල මේ ආකාරයට පවරා ගනිමින් අදාළ විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරන්නටත් ඉදිරියේදී නොකඩවා කටයුතු කරනවා. ඒ නිසා අපි සෑම දෙනාගේම ඉල්ලා සිටින්නේ ඔබගේ තොරතුරු දෙන්න. තොරතුරු ලබා දීම සඳහා දුරකථන අංක 45ක් අපි ලබා දීලා තියෙනවා. මේ 45 දිවයිනේ විවිධ ප්‍රදේශවල අපි ඒ පොලිස් කොට්ටාෂ මට්ටමින් ප්‍රචාරයට ලක් කරලා තියෙනවා. තම තමන්ගේ ඒ පොලිස් ස්ථාන මට්ටමින් ඒවා ප්‍රචාරය කරලා තියෙනවා. ඒ ප්‍රදේශවල ඒවා සොයාගෙන ඔබගේ තොරතුරු තිනන් ඒ දුරකථන අංක වලට ලබා දෙන්න. දුරකථන අංක වලට ලැබෙන ඇමතුම් වල හඳුනා ගැනීම හැකියාවක් නැහැ. ඒ නිසා කරුණාකරලා එවැනි දුරකථන ඇමතුම් ඔබගේ තොරතුරු තියෙනවා නම් ඒ දුරකථන අංක වලට ලබා දෙන්න. පොලිසිය ක්‍රියාත්මක වෙනවා. ඔබගේ සහාය අවශ්‍යයි. සමාජයේ මෙවැනි සුරක්ෂිත සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා මහජනතාවගේ සහාය අවශ්‍යයි. අපි මේ අවස්ථාවේ ඒ සහයෝගය අපේක්ෂා කරනවා. වඩා සාමකාමී සමාජයක් ස්ථාපිත කිරීම සඳහා මේ මෙහෙයුම් අපි නොකඩවා ක්‍රියාත්මක කරනවා. 23 වෙනිදා දක්වා තමයි මුල් සතිය අපි මේ දැඩි ලෙස ක්‍රියාත්මක කරන්නේ. නමුත් ඒ දක්වා අපිට විශාල වශයෙන් මේ දුරකථන ඇමතුම් ලැබෙනවා. දැන් මේ දුරකථන වලට මහජනතාව යම්කිසි විශ්වාසයක් ඇතුව දුරකථන ඇමතුම් ලබා දෙන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා අපි ඉසුතිවන්ත වෙනවා එවැනි මහජනතාවට අපිට තොරතුරු ලබා දෙන ඉදිරියේදීත් ඔබ වෙනුවෙන් මේ මෙහෙයුම යුක්තිය කියන මෙහෙයුම ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා පොලිසිය විශේෂයෙන් පොලිස් විශේෂ කාර්යබලකාය ශ්‍රී ලංකා යුද හමුදාව සහ අනිකුත් ආරක්ෂක හමුදාවල සහාය ලබාගෙන ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම වැඩබලන පොලිස්පතිතුමා මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වමින් ඔහු දිවයින පුරාම ඒ ස්ථානවල නිරීක්ෂණය කරමින් ඔහු ගමන් කරනවා මේ නිලධාරීන්ට අවශ්‍ය උද්‍යෝගය ලබා දීම සඳහා. ඒ වගේම හොඳින් ක්‍රියාත්මක කරන හොඳින් මේ කටයුතු කරන නිලධාරීන්ට අවශ්‍ය යම්කිසි ආකාරයකට ඔහුගේ ඔවුන්ට තෑගි ලබා දෙන්නට අවශ්‍ය නම් ඒ සඳහා පවා නිර්දේශ ඉදිරිපත් කරමින් අවශ්‍ය කටයුතු සිදු කරනවා. ඔවුන් සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම දැන් සමාජ මාධ්‍ය ජාලා හරහා සිදු කරනවා නම් පරිගණක අපරාධ විමර්ශන කොට්ටාෂය මගින් අයේ අදාළ විමර්ශන සිදු කරනවා. විශේෂයෙන්ම දැන් ආගම් වලට අපහාස කිරීම තුළ යම්කිසි ආකාරයක මිනිස් අතර ඇතිවෙන්නට පුළුවන් නොසන්සුන්තාවයක්. ඒ නිසා තමයි අපි ඔවුන් පිළිබඳ තොරතුරක් දැක්කහම ඔවුන් නැත්නම් සමාජ මාධ්‍ය වලට යමක් මුදා හැරලා තිබුණාම අපි ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන්නේ. දැන් අද දිනේදීත් එක් සැකකරුවෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. නමුත් මා ළඟ ඒ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් මට තොරතුරු ලැබුණේ නැහැ. නමුත් මම අත්අඩංගුවට අරගෙන තියෙන බව දන්නවා. පසුගිය දිනකත් අපි චීවරධාරියෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒ ආගම් වලට අපහාස වන ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අපට ලැබෙන තොරතුරු අනුව ලැබෙන පැමිණිල්ල අනුව ආගම් සම්බන්ධවට අපහාස කරන ඒ සැකකරුවන් සම්බන්ධයෙන් අපි නිරන්තරයෙන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම ඒ සඳහා පවතින නීති යටතේ ක්‍රියාත්මක කිරීමට අනිවාර්යයෙන්ම අදාළ විමර්ශන කොටාෂ විසින් කටයුතු කරනවා.